අද ගහරුවාදා නොලෙජ් ෆස්ට් වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට සුවිශේෂී වූ වටිනාකමක් එකතු කරපු කාරණාවක් ගැන තමයි අපි කතාබහ කරන්න සූදානම් වෙන්නේ. 2019 වර්ෂයේ අපි මේ ඉන්න වර්ෂයේ ජූනි මාසයේ 17 වෙනිදා ඔබට මතක ඇති ශ්‍රී ලංකාවට ඉතාමත් වටිනා විශේෂ සංදිස්ථානයක් සයින්තුහන් කරපු දවසක් විදිහට ජූනි මාසයේ 17 වෙනිදා අපට හඳුන්වන්න පුළුවන්. මේ දවස තමයි ශ්‍රී ලංකාවේ මේ දේශීය ඉංජිනේරුවන් අතින් නිර්මාණය වුණු පළමු චන්ද්‍රිකාව රාවණ එක චන්ද්‍රිකාව. ඔබ දන්නවා ඇති මේ රාවණ එක චන්ද්‍රිකාව සම්බන්ධයෙන් මේ රාවණ එක චන්ද්‍රිකාව පළමුවෙන්ම මේ චන්ද්‍රිකාවේ කක්ෂය වෙත මුදාහැරුණු දවස අපිට හඳුන්වන්න පුළුවන් ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතාමත්ම වැදගත් සංදිස්ථානයක් සයින්තුහන් කරපු දවසක් විදිහට. ඉතින් අපි අද අඟහරුවාදා නොලෙජ් ෆස්ට් වැඩසටහන සූදානම් වෙන්නේ මේ රාවණ එක චන්ද්‍රිකාව සහ මේ අභ්‍යවකාශ තොරතුරු සම්බන්ධයෙන් කතාබහ කරන්නට. ඉතින් අපි මුලින්ම මේ සම්බන්ධයෙන් හඳුන්වා දුන්නොත් මේ වැඩසටහන සම්බන්ධයෙන් අපි හඳුන්වා දුන්නොත් ශ්‍රී ලංකාවට අභ්‍යවකාශ තාක්ෂණය හඳුන්වා දීමේ සහ සංවර්ධනය මේ පුළුල් ජාතික වැඩපිළිවෙලේ වැදගත් සංදිස්ථානයක් විදිහට අපිට මේ රාවණ එක චන්ද්‍රිකාව සහ එය කක්ෂගත කිරීමේ අවස්ථාව හඳුන්වන්න පුළුවන්. අප්‍රේල් 17 වෙනිදා තමයි මේ අභ්‍යවකාශ චන්ද්‍රිකාව මුලින්ම නාසා ආයතනය වෙත රැගෙන ගියේ. ඒ වගේම තමයි ජූනි මාසයේ 17 වෙනිදා තමයි මම කලින් සඳහන් කළා වගේම මුලින්ම චන්ද්‍රිකාවේ කක්ෂය වෙත මේ යානය මුදාහැරී. ඉතින් මේ කාරණාවට ඒ උරදුන් දැවෙන්තේන් සමග කතාබහ කරන්න තමයි අපි අද සූදානම් වෙන්නේ. අපි හඳුනාගමු අපේ කතාබහට අද කවුරුද සම්බන්ධ වෙන්නේ කියලා. අපි මුලින්ම හඳුනාගමු ආතරසී ක්ලාක් ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු සනත් පනාවෙන්නගේ මහතාව. ඒ වගේම තමයි ආතරසී ක්ලාක් ආයතනයේ තාක්ෂණික මෙහෙයුම් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් කම්මනී එදිරිවීර මහත්මිය. ඒ වගේම තමයි ආතරසී ක්ලාක් ආයතනයේ පර්යේෂණ ඉංජිනේරු තරුදු දයාරත්න, ආතරසී ක්ලාක් ආයතනයේ පර්යේෂණ ඉංජිනේරු දුලානි චාමිකා අයිබෝවන් කියලා පිළිගන්නවා අපගේ වැඩසටහන. හොඳයි, ඉතින් මේ ඉතාමත් සුවිශේෂී අවස්ථාවක අඟහරුවාදා නොලෙජ් ෆස්ට් වැඩසටහනටත් අපටත් ඉතින් අපි සූදානම් මේ රාවණ එක චන්ද්‍රිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අද දවසේදී කතාබහ කරන්න. මම මුලින්ම කැමතියි සනත් පනාවෙන්නගේ මහතාගෙන් දැනගන්න මේ ශ්‍රී ලංකාවට අභ්‍යවකාශ තාක්ෂණය හඳුන්වා දීමේ සහ සංවර්ධනය කිරීමේ පුළුල් ජාතික වැඩපිළිවෙලේ වැදගත් සංදිස්ථානයක් සටහන් කරපු අවස්ථාවක් තමයි රාවණ එක මේ චන්ද්‍රිකා ව්‍යාපෘතිය. ඉතින් මේ ව්‍යාපෘතියේ නියමුවා ඔබ. ඉතින් මේ ඓතිහාසික ව්‍යාපෘතිය පිළිබඳව අපිට විස්තර ව්‍යාපෘති පිළිබඳ ඔබ ලබා දුන්න හැඳින්වීමේ තවත් නිවැරදි. ඇත්තටම රාවණ එක කියලා කියන්නේ හුදෙකලා ව්‍යාපෘතියක් නෙමෙයි, හුදෙකලා නැනෝ චන්ද්‍රිකා ව්‍යාපෘතියක් නෙමෙයි. ශ්‍රී ලංකාවට අභ්‍යවකාශ තාක්ෂණය ලබා ගැනීම සහ ශ්‍රී ලංකාව තුළ එහි ශක්‍යතාවයන් සංවර්ධනය කිරීම සඳහා එහි ව්‍යවස්ථාපිත කාර්යභාරය පැවරුණ ආයතනයේ විදිහට නවීන තාක්ෂණය පිළිබඳ ආතසී ක්ලාක් ආයතනය මගින් සැලසුම් කර දියත් කරන ලද පුළුල් ජාතික අභ්‍යවකාශ තාක්ෂණ සංවර්ධන වැඩපිළිවෙලක එක ප්‍රධාන අංගයක්, වැදගත් අංගයක් හැටියට තමයි රාවණ එක චන්ද්‍රිකාව නිර්මාණය වන්නේ. එතකොට දැන් ඔබ මගෙන් ඇහුවොත් ඇයි අපට අභ්‍යවකාශ තාක්ෂණය වැදගත් වෙන්නේ? අභ්‍යවකාශ තාක්ෂණය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් මේක හඳුනගන්නේ බොහොම සංකීර්ණ ගැඹුරු විශේෂ ට්‍රැක් හැටියට. ඔව්. නමුත් අපි නොදන්න කාරණය තමයි අභ්‍යවකාශ තාක්ෂණය කියන්නේ මේ චන්ද්‍රිකා නිර්මාණය කිරීම, රොකට් නිර්මාණය කිරීම සහ ඒවා අභ්‍යවකාශගත කිරීම කියන ක්ෂේත්‍රවලට පමණක් සීමා වූ තාක්ෂණයක් නෙමෙයි. එහි භාවිතයන් සමූහයක් අපේ අනෙකුත් එදිනෙදා සංවර්ධන අවශ්‍යතාවයන්වල අපිට දැක ගන්න පුළුවන්. විවිධ ක්ෂේත්‍රවල කෘෂිකර්මය, ප්‍රවාහනය, ගමනාගමනය, පරිසර සම්පත් කළමනාකරණය, ස්වභාවික සම්පත් කළමනාකරණය, මේ ආදී නොයෙකුත් ක්ෂේත්‍රවල. ඉතින් ඒ නිසා රටක් හැටියට අපි සංවර්ධනය වීමේදී අප විසින් පුළුල් ජාතික තාක්ෂණික ශක්‍යතාවයක් අත්කරගත යුතු ක්ෂේත්‍ර ගැන අපි කතා කිරීමේදී අපට අභ්‍යවකාශ තාක්ෂණය තිබඳු වැදගත් ක්ෂේත්‍රයක් හැටියට හඳුනගන්න පුළුවන්කම ලැබෙනවා. මීළඟට මම කැමති ඉංජිනේරු කම්මනී එදිරිවීර මහත්මිය වෙත යොමු වෙන්න. මේ ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ තාක්ෂණය සම්වර්ධනය කිරීමේ සමස්ත චන්ද්‍රිකා වැඩපිළිවෙල වගේම මේ රාවණ එක ව්‍යාපෘතිය මගින් ඒ අපේක්ෂිත අරමුණ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරොත්. ආතසී ක්ලාක් ආයතනය මගින් ක්‍රියාත්මක වෙන අභ්‍යවකාශ තාක්ෂණ ශක්‍යතා සංවර්ධන වැඩපිළිවෙලේ පුළුල් අරමුණු කීපයක් තියෙනවා. ඉන් ප්‍රධානම එක වෙන්නේ ශ්‍රී ලංකාව තුළ
අභ්‍යවකාශ තාක්ෂණ ශක්තතා සංවර්ධනයක් ඇති කිරීම. ඒක අදහස් වන්නේ ශ්‍රී ලාංකික ඉංජිනේරු සහ විද්‍යාඥයන් අතර චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීම, ගොඩනැගීම සහ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශයේ ක්‍රියාත්මක කිරීමට සුදුසු තත්ත්වයේ පවතිනවද කියලා පරීක්ෂණ කිරීමේ ඒ සියලුම අංශවලින් හැකියාවන් ශ්‍රී ලංකාව තුළ ඇතිකර ගැනීම තමයි ප්‍රධානම අරමුණ. ඒ දෙවැනි අරමුණ වෙන්නේ නැනෝ චන්ද්‍රිකාවක් කියන්නේ ඉංජිනේරු අංශ කීපයකින්, ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු, අභ්‍යවකාශ තාක්ෂණය, විද්‍යුත් ඉංජිනේරු, සංනිවේදන ඉංජිනේරු සහ යාන්ත්‍රික ඉංජිනේරු යන ක්ෂේත්‍ර කීපයක සංකලනයකින් නිර්මාණය කරන දෙයක්. ඒ එතකොට අපි ශ්‍රී ලංකාව තුළ සංගෘහිත ඉංජිනේරු හැකියාවන් දියුණු කිරීමට අවශ්‍ය වෙනවා. චන්ද්‍රිකාවක් නිර්මාණය කරන්න ඒවා ඔක්කොම එකට අනුබද්ධව තමයි චන්ද්‍රිකාව නිර්මාණය කරන්නේ. එම හැකියාවන් දියුණු කිරීම දෙවැනි අරමුණ වෙනවා. මොකද ඉතින් මීළඟට මට මේ පර්යේෂණ ඉංජිනේරු තරුණ දයාරත්න සහ දුරානි චන්ද්‍රික ඔබ දෙදෙනාටම වෙනම ප්‍රශ්නයක් තිබෙනවා. මේ රාවණ එක ව්‍යාපෘති කණ්ඩායමේ ඉතාමත් වැදගත් කාර්යභාරයක් බවට පත් වුණා මේ චන්ද්‍රිකාවේ තාක්ෂණික උපපද්ධති නිර්මාණය කිරීම. ඒ වගේම තමයි ජපානයේ විද්‍යාගාර තුර පරීක්ෂණ සමූහයකට භාජනය කිරීමත් ඉතාමත් දැවැන්ත වගකීම් වුණා. ඉතින් මේ දැවැන්ත වගකීම භාර වුණේ ඔබ දෙදෙනාට. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබ දෙදෙනාගේ වගකීම ඉතාමත් විශිෂ්ට අන්දමින් ඉෂ්ට කළා තිබෙනවා. ඉතින් මේ කටයුතු සම්බන්ධයෙන් සහ මේ විස්තර කිරීමක් කරොත් අපිට මේ වගකීම් කොහොමද ඔබ ඉෂ්ට කළේ සහ ඒ ලැබුණු අත්දැකීම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරොත්? ඒ පැහැදිලි කිරීමට කලින් මම මේ ව්‍යාපෘතිය සම්බන්ධ වෙච්ච ආකාරය පොඩ්ඩක් පැහැදිලි කරන්න. අපේ ආතතිකලාක් ආයතනයේ මේ රාවණවන් කියන්නේ එක හුදකලා ව්‍යාපෘතියක් නෙවෙයි. ඊට අමතරව රුසියාව සමගත්, රුසියාවේ සමාර විශ්වවිද්‍යාලය සමගත් තවත් චන්ද්‍රිකා ව්‍යාපෘතිය සිදු කරමින් තිබුණා. ඒ අවස්ථාවේදී 2017 අප්‍රේල් මාසයේදී ආතසි ක්ලාක් ආයතනයේ ඉංජිනේරුවන් 14 දෙනෙක් වගේම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් 4 දෙනෙක් සහභාගී වෙනවා එම වැඩසටහනට. එහිදී ඒක සහභාගී වෙච්ච එක ජ්‍යෙෂ්ඨ ඉංජිනේරයෙක් විදිහට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අරුණ ගුණවර්ධන මහතා මගින් තමයි මට මේ ගැන දැනගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අරුණ ගුණවර්ධන මහතා මේ ව්‍යාපෘතියට යොමු කරනවා. එතනින් පස්සේ මම මේ ආතසි ක්ලාක් ආයතනය සමග සම්බන්ධ වෙලා 2017 සැප්තැම්බර් මාසයේදී ජපානයට යනවා. ජපානයට ගිහිල්ලා සාමාන්‍යයෙන් අපි කියනවා කැම්පස් එකේදී අපි ඉගෙන ගන්න තියරි විතරයි. සමහරු කියනවා කො අපිට අවස්ථාවක් මේවා පාවිච්චි කරන්න. ඒ වුණාට මට ජපානයට ගියාට පස්සේ දැනගත්තේ, ඒ කියන්නේ මම ඉගෙන ගත්ත තියරි හොඳින් පාවිච්චි කරන්න ලැබුණා. ඒ කියන්නේ පොඩි නිර්මාණයක් වුණත් අපි ඉගෙන ගත්ත සිද්ධාන්ත නැත්තම් තියරි වලින් තමයි අපි ඒ කරේ. කොහොම හරි අවසානයේදී ඉතා සාර්ථකව මේ ව්‍යාපෘතිය සිද්ධ කරන්න හැකියාව ලැබුණා මට ජපානයේදී. ඔව්, ඔබත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කර. ඔව්, මම ආතසි ක්ලාක් මධ්‍යස්ථානය සමග, ඒ කියන්නේ මම පරීක්ෂණ ඉංජිනේරි වරියක් විදිහට 2016 අවුරුද්දේ තමයි ආතසි ක්ලාක් මධ්‍යස්ථානය සම්බන්ධ වුණේ. ඊට පස්සේ ආතසි ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජෙනරාල් සනත් පනාවැන්න මහතාගේ නිර්දේශය අනුව PNST කියන ශිෂ්‍යත්වයට මම අයදුම් කරා. එතකොට ශිෂ්‍යත්වය හම්බ වුණා. ඊට පස්සේ ඒ වෙන විටත් ආතසි ක්ලාක් මධ්‍යස්ථානය මූලික එකඟතාවයක්ට පැමිණ තියෙනවා ජපානය සමග නැනෝ චන්ද්‍රිකා ව්‍යාපෘතියක් සඳහා. ඒ අනුව තමයි මම මේ රාවණ එක කියන ව්‍යාපෘතියට සම්බන්ධ වෙන්නේ. එතකොට අපි දැන් කිවන දිලනි අපි පරීක්ෂණ ඒවා කරා කියලා. එතකොට අපි දැන් චන්ද්‍රිකාවක උපපද්ධති සමූහයක් තියෙනවා චන්ද්‍රිකාව හැදෙන්නේ. එතකොට උදාහරණයක් වශයෙන් කියනවා නම් සංනිවේදන පද්ධතිය, ඊට පස්සේ භ්‍රමණ වේගය පාලනය කරන පද්ධතිය, ඊට පස්සේ අපි තව පද්ධතියක් තියෙනවා ඔන් බර්ඩ් කම්පියුටර්. ඒ කියන්නේ ඒක තමයි අපේ චන්ද්‍රිකාවේ මොලේ වගේ වශයෙන් වැඩ කරන්නේ.
දැන් ඊට පස්සේ තියෙනවා පවර් සිස්ටම් එක. දැන් මේ පද්ධති සමූහයෙන් තමයි අපේ චන්ද්‍රිකාව හැදෙන්නේ. එතකොට අපිට අවස්ථාව හම්බුණා මේ හැම ඒ කියන්නේ පද්ධති තුල වැඩ කරලා මේ පද්ධති කොහොමද වැඩ කරන්නේ? එතකොට මේ පද්ධති සකස් කරන්න. එතකොට මේ පද්ධති අපි පරීක්ෂණ ටෙස්ට් කරන්න ඕනේ අභ්‍යවකාශ තත්ත්ව මත ඒවා වැඩ කරනවාද කියලා. එතකොට මේ ටෙස්ට් කරනකොට අපි කියනවා අපි පරීක්ෂණ කරා මේ පද්ධති චන්ද්‍රිකාව එක එක උෂ්ණත්වවල වැඩ කරන්නේ කොහොමද? ඒ කියන්නේ එතකොට ක්‍රියාකාරීත්වය කොහොමද? එතකොට රොකට් එකේ ভাইබ්‍රේෂන් වලට මේ චන්ද්‍රිකාව ඔරොත්තු දෙනවද? ඒකෙන් බාධාවක් තියනවද? එතකොට තව චුම්බක ශ්‍රේෂ්ඨය සමග අපි කොහොමද මේ පරිභ්‍රමණ වේගය පාලනය වෙන්නේ? ඒ වගේ සෑහෙන අපි පරීක්ෂණ ගණනාවක් කරා. ඉතින් ඒ හැම දෙයක්ම ඒ කියන්නේ අපිට ඉගෙන ගැනීමට අපේ ඒ කියන්නේ අපේ අපි ඉගෙනගත්ත තියරි ප්‍රැක්ටිකලි ඒවා පාවිච්චි කරන්න මම ව්‍යාපෘතියෙන් අපිට අවස්ථාවක් ලැබුණා. ඔය චන්ද්‍රිකාව කක්ෂගත කරන්න කලින් තත්ත්ව ගණනාවක් කරලා පරීක්ෂණ රාශියක් සිදු කරන්න ඕනේ. ඉතින් මේ සියල්ලක්ම සාර්ථක කර ගැනීමට උන්ට අවස්ථාවක් ලැබුණා. මිලකට මම නැවතත් සනත් මනවැන්දගේ මහතා වෙතට අවධානය යොමු කරන්නේ. මේ රාවණා 1 කියන මේ චන්ද්‍රිකා ව්‍යාපෘතියට UNO ආයතනය වගේම තමයි JAXA ආයතනය, QTech ආයතනය වගේම තමයි මේ ශ්‍රී ලංකා කියන මේ පාර්ශවකරුවන් මේ සමූහයක් ආයතනික වශයෙන් සුවිශේෂී දායකත්වයක් ලබා දුන්න මේ රාවණ 1 කියන ව්‍යාපෘතිය සාර්ථක කරන්න. ඔවුන්ගේ මේ දායකත්වය සම්බන්ධනත් අපි කතා බහ කරමු. අත වශයෙන්ම දෙල්නේ මොකද දැන් ශ්‍රී ලංකාව චන්ද්‍රිකා තාක්ෂණය පටන් ගන්න අභ්‍යවකාශ තාක්ෂණය පටන් ගන්නේ බිඳුවෙන්. ඒතර අපිට අනිවාර්යයෙන්ම මේ ක්ෂේත්‍රයේ දැනට ශක්්‍යතාවයන් අත්කරගෙන තියෙන අනිකුත් රටවල් ඒ වගේ මේ සඳහා තියෙන ජාත්‍යන්තර වැඩපිළිවෙළ වල සහයෝගය ලබා ගන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ සහයෝගය නොවන්නට අපිට ඇත්තටම තවදුරටත් මේ වගේ කාරණයක් කිරීම ඉතාමත් අභියෝගාත්මක වෙනවා. එතකොට අපට මේ එක්සත් ජාතීන්ගේ අභ්‍යවකාශ කටයුතු පිළිබඳව කාර්යාංශය UN USA ආයතනය ඒ වගේම JAXA Japanese Aerospace Exploration Agency ජපාන ජාතික අභ්‍යවකාශ ආයතනය ඒ වගේම අපට මේ තරිඳු සහ දුලානේ මේ චන්ද්‍රිකාව සම්බන්ධයෙන් කටයුතු කරන්න අපි යොදාගත් මේ සහයෝගිතා පරීක්ෂණ ව්‍යාපෘතියකට එළඹුණ Kyushu තාක්ෂණ විශ්වවිද්‍යාලය ජපානයේ මේ වගේ ආයතන සමූහයක් ඒ වගේම ඉතාමත් වැදගත් කාරණයක් තමයි ශ්‍රී ලංකා රජය මෙහි වැදගත් පාර්ශවකරුවෙක්. ඉතින් මේ සියලු පාර්ශවකරුවන් එක එක පාර්ශවයට දරන්න පුළුවන් විදිහේ දායකත්වය පිළිබඳව හඳුනාගෙන ඒ ව්‍යාපෘතිය නිර්මාණය කිරීම තමයි අපේ අතින් සැලසුම් කිරීම තමයි අපේ අතින් සිද්ධ වුණේ. ඉතින් එතෙන්දී ඇත්තරම මේ ආයතනවල විශේෂම මේ විදේශීය ආයතනවල දායකත්වය නිසා අපට පුළුවන්කම ලැබුණා මේ ව්‍යාපෘතිය ඉතාමත්ම අඩු වියදමකින් සම්පූර්ණ කරන්න. අපට ගත වුණේ ඇත්තටම ශ්‍රී ලංකා රුපියල් මිලියන 30ක වගේ ප්‍රමාණයක්. මේ වගේ 5 ගුණයක නැත්නම් 6 ගුණයක ප්‍රමාණයක් සාමාන්‍යයෙන් මෙබඳු චන්ද්‍රිකාවක් සඳහා වැය වෙනවා. ඉතින් ඒ සඳහා අපට ඔය ජපාන ආයතනවල ඒ වගේම එක්සත් ජාතීන් ආයතනයේ දායකත්වය ඉතාමත් ප්‍රයෝජනවත් වුණා. හොඳ ඒත් එක්කම මම දැනගන්න කැමති මේ චන්ද්‍රිකාවට මේ රාවණ 1 කියන මේ චන්ද්‍රිකාවට මේ සුවිශේෂී නම යෙදුවේ ඇයි? සාමාන්‍ය චන්ද්‍රිකාවලට එහෙම නැත්නම් අභ්‍යවකාශ යානාවලට නම තියද්දී හුඟක් වෙලාවට සමහර රටවල් අනුගමනය කරපු සම්ප්‍රදායක් තියෙනවා. ඒ තමයි එක්කෝ ඉංග්‍රීසි නමක් භාවිත කරලා තියෙනවා. එහෙම නැත්නම් ලතින් හෝ ග්‍රීක නමක් භාවිත කරලා තියෙනවා. ඒ වෙනුවට මේ අපේ උරුමය පිළිබඳව අපේ ඉතිහාසය පිළිබඳව අභිමානයක් ඇති වෙන විදිහේ නමක් අපට තෝරගන්න අවශ්‍යතාවය තිබුණා. එතෙන්දී අපට බොහෝ දුරට අපේ අවධානය යොමු වුණා මේ රාවණ රජතුමාගේ දඬු මොනරය පිළිබඳව සංකල්පයට. ඉතින් අපි සෑහෙන කාලයක් තිස්සේ මම බැලුවා ඇත්තම දඬු මොනරයට කියන සරල සිංහල නමක් තියෙනවද මේ විදේශිකයන්ට කියන්න පුළුවන් විදිහේ. ඉතින් ඒ බඳු නමක් සොයාගන්නට බැරි වුණා. නමුත් රාවණ නම කියන එක ඒක නිසා මම අවසාන වශයෙන් තීරණය කරුවා. මහිතන ඒක ඉතාමත්ම ලොකු ජනප්‍රියත්වයකට පත් වුණා කියලා නම. ඔව්, ඉතින් අවසන් වශයෙන් මම දැනගන්න කැමතියි මේ රාවණ 1 චන්ද්‍රිකාවේ වර්තමානයේ වන විට මෙහි පර්යේෂණ මෙහෙයුම්වල තත්ත්වය සහ මෙයින් ලැබෙන දත්ත පිළිබඳව පැහැදිලි කිරීමක් වගේම අනාගතයේදී මේ ව්‍යාපෘතිය ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් අවසන් වශයෙන් දැනගන්න කැමතියි. රාවණ චන්ද්‍රිකාවේ වර්තමාන තත්ත්වය ගැන කියනවා නම් දැන්ට අපි කක්ෂගත කරේ ජූනි මාසේ
මේ වෙන විට මාස පහක් විතර අභිකාශය තියෙනවා. මං හිතන්නේ ගොඩක් කට්ටිය දකින්න ඇති මේ අපේ පළවෙනි ගත්ත ඡායාරූප. ඒ වගේම අපි තවත් විශාල ප්‍රමාණයක් ඡායාරූප ලබාගෙන තියෙනවා. අපි ඉදිරියේදී ඒවා මාධ්‍යට එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ ප්‍රධාන මෙහෙයුම් පද්ධති වගේම තවත් මිෂන් තිබ්බා. ඒ මිෂන් වලදී අපිට මිෂන් පහක් තිබුණා. අපි දැනට ලබාගත් දත්ත අනුව සියලුම මිෂන් හරියට වැඩ කරනවා. ඒ කියන්නේ 100%ක් සාර්ථකයි කියන්න පුළුවන් අපේ චන්ද්‍රිකාව දැනට. ඔව්, එතකොට මේ රාවණ එක කියන මේ චන්ද්‍රිකාවේ මේ වන විට මේ ව්‍යාපෘතිය ඉදිරි වැඩ පිළිවෙල සම්බන්ධව සනත් පනාවැන්නගේ මහතා කතා කරොත් එහෙම? රාවණ එක ව්‍යාපෘතිය දැන් මේ තරඳු කියපු විදිහට තව අපි දැනට මේ අභ්‍යවකාශයේ පර්යේෂණ කටයුතු කරමින් පවතිනවා. මේ ඔස්සේ ලබා ගන්නා දත්ත මගින් ඉතින් ඉදිරියේදී අපි මෙබඳු චන්ද්‍රිකා දෙකක් පිළිබඳව වැඩ කටයුතු මේ වෙනකොට කරමින් පවතිනවා. එකක් මේ වගේ 6 ගුණයක විශාලත්වයක් තියෙන චන්ද්‍රිකාවක්, ඒ ක්‍යුෂු තාක්ෂණික ආයතන, තව සිංගප්පූරුවේ ආයතනයකුත්, ඒ වගේම තවත් ජපානයේ ආයතන දෙකක් එක්ක සහයෝගීතාවෙන්, ඒ වගේම අපි අර රුසියාවේ සමාරා විශ්වවිද්‍යාලයත් එක්ක කරන්න පටන් ගත්ත ව්‍යාපෘතිය අපි ඒ සමගම කරගෙන යනවා. ඉතින් ඒ අනුව ඉදිරියේදී මේ චන්ද්‍රිකා දෙකේම වැඩ කටයුතු ඉදිරි වසර දෙක එහෙම නැත්නම් තුන ඇතුළත අපට සම්පූර්ණයෙන්ම නිමා කරන්න පුළුවන්කම ලැබෙයි කියලා අපි අපේක්ෂා කරනවා. හොඳයි, පර්යේෂණ ඉංජිනේරු දුරාණි චාමිකාගෙනුත් මම දැනගන්න කැමතියි ඔබ ඉදිරියේදී ජපානයේ සංචාරයක නිරත වීමට සූදානම්ින් ඉන්නවා. ඉතින් මේ සංචාරය සම්බන්ධයෙන් සහ මේ අභ්‍යවකාශ තාක්ෂණය සම්බන්ධයෙන් මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අනාගතයේදී මොන වගේ දෙයක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව්, තේනිකා වගේ මම ආපහු ජපානයේ කරා යන ආචාර්ය උපාධියට. එතකොට මම ඉගෙන ගත්ත දැනුම අපි ලබා ගන්න දැනුම ඇත්තටම අපි ආදර්ශ ක්ලාක් මධ්‍යස්ථානයේ අපි තව ඉදිරියට අපේ අභ්‍යවකාශ තාක්ෂණය නගා සිටවන්න ව්‍යාපෘති කරන්න ඉන්නවා. ඒ ව්‍යාපෘති සඳහා ඒ දැනුම යොදවලා අපේ රටේ තාක්ෂණය නගා සිටවන්න තමයි බලාපොරොත්තු. හොඳයි, ඉතින් අද දවසේදී අඟහරුවාදා නොලෙජ් ෆස්ට් වැඩසටහනින් ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවේ සුවිශේෂී සංදිස්ථානයක් සටහන් කරපු කාරණාවක් මේ රාවණ එක චන්ද්‍රිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අපි මේ කතා බහ කරේ. ඉතින් ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ තාක්ෂණයේ වර්ධනය සංවර්ධනය වෙනුවෙන් මේ දැනුම වර්ධනය වෙනුවෙන් ඉතාමත් විශාල වැඩපිළිවෙලක් මේ පිරිසතින් සිදු වෙලා තිබෙනවා. ඉතින් පාසල් නිවාඩු කාලයේ තමයි ඔබ මේ ඉන්නේ. ඒ හින්දම අලුත් අලුත් දේවල්, ලෝකයට එකතු වෙන දේවල්, ශ්‍රී ලංකාවට එකතු වෙන අලුත් අලුත් දේවල් සම්බන්ධයෙන් දැනගන්නට ඔබත් කැමැත්තෙන් ඉන්නවා ඇති. එහෙන් තම ශ්‍රී ලංකාවෙන් ලෝකයට එකතු වුණු, ලෝකයෙන් ශ්‍රී ලංකාවට එකතු වුණු මේ අපූරු සංදිස්ථානය සම්බන්ධයෙන්, මේ අපූරු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අඟහරුවාදා නොලෙජ් ෆස්ට් වැඩසටහනින් අද අපි ඔබත් එක්ක කතා බහ කරා. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී ඔබ සියලුම දෙනාට අපිත් එක්ක අද සම්බන්ධ වුණාට. ඉතින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබෙන මේ අභ්‍යවකාශ තාක්ෂණය සම්බන්ධයෙන් සහ මේ අභ්‍යවකාශ තාක්ෂණය සංවර්ධනය කිරීමේ පුළුල් ජාතික වැඩපිළිවෙල සම්බන්ධයෙන් තමයි අපි අද කතා බහ කරේ. ඉතින් ඉදිරියේදීත් මෙවැනිම වූ අපූරු දේවල් පිළිබඳව අඟහරුවාදා නොලෙජ් ෆස්ට් වැඩසටහනින් අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. එසේනම් අදට අපි ඔබගෙන් සමුගන්නවා.